Agra Vinishakaravaraya Harris, Swasthadhikarana Vinisuruvarun Patkirima Ho, Yojana Kirima Balakvamin, Swasthadhikaranaya Ada Janadhipativarayata Athuru Tahanam Niyogayak Nikut Kala. ජීවිතේ හැම තැනකදීම ස්මාර්ට් වෙන්න පොලිය විතරක් ගෙවාගෙන යන්න CDB Smart Draft. ඒ අභ්‍යාචනාධිකරණයේ සභාපති විනසුරු නිශාංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනසුරුවරයෙකු ලෙසපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථා සභාව මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට පුද්ගලයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යලි කැඳ වූ අවස්ථාවේදී නීතිඥ PBSM පතිරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා. පෙත්සම අද විමසා බැලුනේ ස්තුරේ රාජා AHMD නවාස් සහ ශිරන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩු ලහමුවේ ව්‍යවස්ථා සභාවට නිසි ක්‍රියාපටිපාටි අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්ති යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු විය දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඩුල්ල අවසර දුන්නා. පෙත්සම් විභාගයට අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගයේ අවසන් වනතුරු බලපැවැත්වෙන පරිදි මෙම අතුරු තහනම් නියෝගය දෙනිකුත් කළා. පෙත්සම් විභාගයේ ඔක්තෝබර් 4 වනදා සිදු කිරීමට විනිසුරු මඩුල්ල දින නියම කළා. නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා මහත්මිය පෙනී සිටියා. විපක්ෂ නායකවරයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂිම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ MA සුමන්තිරන් මහතා පෙනී සිටි අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතායි.